ඔබට ලෝ දරනුණතම මාංශ භක්ෂික විලෝපිකයන් නම් කරන්න කිව්වොත් අනිවාරීම සිංහයා කොටියා ඇතුළු බිලාල පවුලේ සාමාජිකයන් නම් කරනවාමයි. මේ බිලාල පවුලේ සාමාජිකයන් හතලයක් පමණ අද වෙනකොට ලෝපුරාව ආසය කරනවා. අදමං කතා කොරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බිලාල පවුලේ දරුණුතම සාමාජිකයන් දස දෙනා සම්බන්ධවයි. එහෙනවා අපි වැඩිවෙලාවක්ගන්න නැතුව මේ සාමාජිකයන් දසදිනාව හඳුනාගමු ලිංස් කියන්නේ කොටියන් සිංහියන් වගේ විශාල බිලාලපවුලෙ සාමාජිකයන් දක්නට නොලබෙන යුරෝපයේ වාසය කරන සත්වයෙක්. යුරෝපය අපිට හමුවෙන විශාලත බිලාල පවුලේ සාමාජිකය ඇතමා යුරේසියනු ලිංක්ස් මීට අමතරව කැනඩාව එමනත්නම් උතුරු ඇමෙරිකා වාශිත කැනෙඩියන් ලිංක්ස් වාසය කරනවා. සත්තුවයා යුරෝපේ හමුවන විශාලතුවන් බිලාල බවුලේ සාමාජිකයා වනාට ගෘහස්සිත වාසය කරන බල්ලෙකුමින් තුංගුණක විශාලත්වයක් තමා මේ සත්‍යයක දකිින්ට ලැබෙන්නේ ලිංස් කියන්නේ දක්ෂ දඩයන්කාරයෙක් නමුත් කිසිසේත්ම මිනිසාට නං හානිදායක වෙන්න නැහැ. චීටා චිටකයන ගොඩබේ වාසය කරන ලොව වේගවත්ම සත්වය. මේ සත්වයාගේ වේගේ ප කිලෝමීට එක සිය දා හතරක් පමණ වෙනවා. වේගය මම තවත් හොඳින් පැහැදිලි කොළොත් ලොව වේගවන්න මිනිසාවන හුසින් බෝල්ගගේ පවා වේගය පයට කිලෝමීටර් හතලි සතරයි දසම හතයි දෙකයි ඒක කියන්නේ චීටාගේ වේගය හුසින්බෝල්ගේ වේග වගේ තුංගුණයක් අධිවේගී මාර්ගය ගමන් කරන මෝටර් රථයකට පවා මෙච්චර වේගයයක් දකිට ලැබෙන හැ. අපි දන්න දෙයක් තමා මෝටර් රථයකට පවා තමන්ගේ උපරිම වේග ලබාගණ්ඩ යම් කිසි කාලයක් ගත වෙන චීටාට නිශ්ෂණතාවේ ඉඳං තමන්ගේ උපරිම වේගය ලබාගණ්ඩ ගතවෙන්නේ තප්පර තුනක් වගේ ඉතාකුඩා කාලයක්. ඒ වගේම චීටාට ඉතා හොඳින් ක්ෂණික හැරීම් ලබා ගණ්ඩ පුළුවන් ඒකයන් මේ තමන් දුවන දිශාව එකපාරටම වෙනස් කරන්ඩ චීටාට හොඳ හැකියාවත් තියෙනවා. චීටා හොඳ දාවකය කුණාට චීටකයෑන හොඳ විලෝපිකෙක් න න්නෙමේ මීට හේතුව දමා බිලාල පවුලේ අනිස්සාමාජිකයන්ට සාපේක්ෂව චීටාට දකිින්ට ලැබෙන්නේ ප්‍රමාණයෙන් කුඩා දත්. මේ හින්දා චීටා ප්‍රමාණයෙන් විශාල සත්‍යයන් දඩයන් කරන්න නම් වැඩිය පෙළබෙන්නේ නැහැ. හිමදිවයා හිමදිවියන් කියන්නේ තරමත් ආවේගශීලි සත්ව විශේෂයක්. මොව ගෝ of මවටන් එසෙත් නොමුති නම් කඳු කර අවතාර විදිරත් අඳුණු ලබනවා හිමදිවියන් වාසය කරන්නේ අඩි හයදාට වඩා ඉහලින් පිහිටි චීනය සහ හිමාලය ආශිත ප්‍රදේශවල. හිමතිවියන් වාසය කරන සීත හිමුපිරුණු පරිසරයට අනුවර්තනයක් විදිහට අලු පැහැති ගණකම් ලොම් පිතිරුණු සමක් දකිට ලැබෙනවා. පූමා පූමාව කඳුකර සිහෙන් විදිහයටත් අපි අඳගුණු ලබනවා. උතුරු සහ දකුණුූ ඇමෙරිකානු මහදී ොලතමා අපිට මේ පූමාව දකින්න ලැබෙන්නේ ද පතිත්ේම අපි හම ශාලද ිලා පවල සමාජක විදිහට අපි මේ කදුකරසින්හෙන් හඳුුවන්නට පුළුවන්. කඳුකරසිහගේ නමේ සහන් වන පරිදෙෙන්ම මෝව දක්ෂ කඳුරගන්න වෙනවා ොෝන්ගේ බර කිලෝග්‍රම් හටක් පමනෙනවා. යා දිවියන් විශේෂ ගණනාවක්ම ලෝපුලා ව්‍යියප්වෙලා ඉන්න. ලංකාවතුල හමින දී විශේෂයේ පන්තර පාඩස් කොටියයා ලෙස පවිද්‍යාන්ක හඳුගුණ ලබනවා. දිවියකුගේ බර ආසන් වශය කිිලෝග්‍රම් හටක් පමන වෙනවා. ියන් කියන්නේ තරමක් ලජාශීලී සත්්‍ය විශේෂය මේ සත්්‍යෂය ගසුඩ වාසය කරඩ වැඩිගැමැත්ත දක්නවා. දිවියකුට තමාගේ ශරීර ස්කන්දයමගේ දෙගුණක ස්කන්ධයක් ඇති සත්වයක උත්සාගෙන ගසගර නැගීම හැකියාව තිබෙනවා අපඒක මිනිසුකුට සසන්ධනයකොරොත් නිකං හරියට කිලෝග්‍රෑම් අසුවක මනුස්සේ කිිලෝග්‍රෑම් එකේ හැටක මනුස්සේක් උත්ස ගෙන හරන ගෙනමගේ හැකියාව මොවන්ට ඉතාමත් දක්ෂ ලෙස ගස්ගීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමේ දිවියකු කියන්නේ හොඳ පිහිණුම්කරුවෙක්. ඒ වගේම දිවියකොට හොඳ වේගයගෙන් දෙවයාම හැකියාවත් තිබෙනවා. ඒ වගේම දිවියකොට තමන්ගේ දිගවගේ හදගුණක දිගකට පැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ කාරණාවන්ම ප්‍රමාණවක් දිවියකු කියන්නේ කොච්චර හොඳ දඩයක් කාරීද කියක ඔපපු කරන්න. ජගුව ජගුව කියන්නේ මාංශ පේසිං වලි ගොඩක් පිරපු සත්වයෙක්. ටියෙක ෙන්ඩ පුලොන් සිහක ෙන්ඩ පුුවන් එහෙම නත්තම් බලාල පවලේ වෙන සාමාජකු වෙන්ඩ පුුව මේ ඕනෑම කෙනෙක්ට වඩා දරුණු සපාකෑමේ හැකියාවක් මේ ජැගුව සතු වෙනවා. මේ සපාකෑම හමුුව ඉබි කටුවක් වුනත් පහසුවෙන් සිදුරු කරඩ පුළුවන් නමුත් ජගුව සතුකු දඩයන් කනු ලබන්නේ එම සත්‍යයාගේ හිසට පැන හිස්ක්බල සහ මොලය සිදුර කිරීම මගින් ජැගුව සත්වයකුගේ බර ආස අවශයෙන් කෙලෝග්‍රෑම් එකසේ හැට පමණ වවා. සතුන් අපිට දකිට ලැබෙන්නේ වැැසි වනාන්තර ආර්ශිතුව. ලයිගා කියන්නේ ස්භාවික අපිට දකි හම්බෙනත්වයක් න නිමි මේ සත්ව එ හා කොටි දේනුවක් සහ සිංහේකු එක්වීමතමා හෙදෙන්නේ මේ සතුන්ට පජන හැකියාවක් නන්න නැහැ. මේ සත්්‍යයකුගේ බර කිලෝගෑම් හාරසිිය ඉක්මවන. සමහර ලයිගා සතුන්ගේ බර කිලෝගෑම් දාහක් පමණ වෙනවා අපිට ස්වභාවික හම්බෙන සිහේ හෝ කොටියයෙකොට වඩා මේ සතුන් ගොඩක් ශක්තිමත් ගොඩක් වේගොව සතිකුට පැට කිලමට අනු හයක පවණන වේගෙන්දිවයන්න්න පුළුවන්. සිංහය. සිංහයන් කොටියන් වගේ නෙමේ. සිංහයකු යම් කිසි සත්්‍යයකු දඩයම් කරන්නේ ආහාර සඳහා පමණමයි. වැඩිනු සිංහයකුගේ බර කිලෝගෑම් දෙසිය පහක් විතර වෙනවා. එවිතරක් නෙමේ සිංහයකුට තමන්ගේ ශරීර ප්‍රමාණයාවගේ තුංගුණියගේ විශාල් සත්‍යයකු වඋනත් පහසුවෙන් දඩයම් කරන්න පුළුවන්. සිංහයකුගේ කියස රටාව ගෙරවීම ඔහුගේ පෞෂත්තය හින්දා ගොඩක් ජනක්්‍රය සත්තයෙක් ඒ වගේම සිංහයන් ගොඩක් සමාජ සීලී සත්්‍යයෙක්. සිංහයන් හින්නේ රංචුව වශයෙන් එක රංචෝක සාමාජිකයන් හතළියයක් පමණ සිටනවා රංචුව සිටින ශක්තිමත්ම පිරිිම සත්වයා මගින් රංචුවට අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. ඒ වගේම දඩියම් කිරීම් බොහෝ වෙලාවට සිදුකුණු ලබන්නේ කාන්තා සිංහදේනුවන් මගින්. බෙන්ගාල කොටියම් බංගාල කොටියන් තනිම හැසිරෙන සත්ව විශේෂයක් බෙන්ගාල කොටිය ගැන ඉන්දාවේ ජාතික සත්වය අපිට මේ බංගාල කොටියන් දකින්න හම්වෙෙන්නේ ඉන්ඩියාව බංගලාදේශය නේපාලය සහ භූතානය ආර්ශිතව. අද වෙනකොට ලෝපුරාම බංගාල කොටියන් කිට ලැබෙන්නේ හර දාහටත්වොට අරුසං කියාවක් බෙන්ගාල කොටයකුගේ බර ටිලෝග්‍රයම් දෙසේ තිහක් විර වෙනවා. එවගේම තමා ලොව දිගම කෘන්තකතත් දකින ලැබෙන්නේ මේ බංාල කොටියන්ට බෙන්ංගාල කොටියෙක්ගේ කුන්තකදතක දිග අගල් හතරක් විතර වෙනවා. බෙංගාල කොටියෙක්ගේ හිසේ සිට වලගේ කෙලෙවර දක්වා දිග අඩි නමයක් විතර වෙනවා මෙම සත්ත්වයාගේ බරෙන් සයට හැත්තෑව පමණතියෙන මාංශපේශීන් මේ හේතු හින්දා බෙංගාල කොටියන් අතිශය ශක්තිමත්. වරකට කෙලෝගෑම් තිස් පහක පමණ මස් ප්‍රමාණයක් මේ සත්වයට ආහාරයට ගණඩ පුළුවන්. සාමාන්‍යයෙන් සතෙකු මිනිසකු දඩයම් කරන්්ඩ පෙළබෙනෝ හරි මාඩුයි නමුත් බෙංගාල කොටියෙක් නම් මිනිසෙකුතු දඩයම් කරන්ඩ දෙපාරක් හිතන්නේ නැහැ. සයිබීරයානු කොටියන්. මේ සයිබීරයානු කොටියන් රුසිියාව චීනය උතුරු කොරයා වාශිදව තමා දකිඉඩල වෙන්නේ. මේ සත්වයෙක්ගේ බර කිලෝගෑම් දෙසය පහළුවවක් ඉතර වෙනවා. සයිබීරයානු කොටියෙකු තමන්ගේ බලපදේශයට ඇතුල් වෙන ඕනෑම සත්ත්‍යයකු දඩයම් කරන්න්න දෙපාරක් හිතන්නේ නැහැ. රුසියා වාර්සිිතව වාසයකන වලසුන්. නිරන්තරයෙන්ම මේ සයිබීරාණ කොටියන්ගේ ඩීමට ලක්ගෙනවා. ඉතිං සයිබීරයණ කොටියක්ගේ ශක්තිමත්භාවය දරුණභාවය අපිට අවබෝධ කර ගණ්ඩ ඊට වඩා උදාරණ වශයෙන නැහැ. බිලාල පවුල සම්බන්ධයෙන් කතා කරන්න නත් තව ගොඩක් දේල් තිබෙනවා. නමුත් මේ වීඩුවගේ අරමුණ වුණේ බිලාල පවුලේ දරුණතම සම්මාජිකයන් දස දෙනාව ඔය කට්ටේට හඳුවා දෙන එක. එහෙනම් තවත් මේ වගේ වටිනා වැදගත්වයක් දැනගණ්ඩෝනනම් අනි වාරයේම අප ියෝටිප නානිකව සස්ට්‍රයිප කරන්නඩ එහෙනම් තවත් මේ වගේ වීඩියෝකින් හමුුවමු ඔබස මට සුප දවසක් වේවා